ఉండడం విశేష పుణ్యకర్మయంతి కరణంటై మీ సూదానం వెన్ని తమదామ సంధ్యా వేళవే మల్పాం సూదుం విలంపస పూజా వాత్తును కేవలం తది దవసేది ఈ తమతరవ విశేష ధర్మదేశనావ ప్రవర్తీమట కటయుతు యదల తివెన్ని විශේෂ අරමුණක් ඉදිරිපත් කරගෙන මේ විශේෂ ධර්ම දේශනාව දවසේදී සිදු කරන්නේ අපේ ලසිත අමරසිංහ මහත්මයා සාරංගාදී සිල්වා මහත්මයා මූලික වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ වසරකට කලින් තමන් අතරින් වෙන් වී ගිය ඒ පුංචි පුතණුවන් රණුග අමරසිංහ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන්ට පරලෝ යහපත සඳහා පින් අනුමෝදන් කිරීමේ අදහසින් එකෙනි ප්‍රදානාරෝහණය තමයි තියෙන්නේ. පත් දෙනා තමයි තියෙන්නේ. අද ඉතින් මොකද? ඉතින් මොකද? ඒක 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 මොකද? දෙදෙනාගේම දෙමව්පියන්ටත් නිරෝගී සුවපත ආශිර්වාද කිරීමත් අතිරේක වශයෙන් අරමුණක් හැටියට ඉදිරිපත් කර ගන්නවා. ඉතින් මේ කටයුතු අද දවසේදී බලාපොරොත්තු වන ආකාරයෙන් සඵල කර ගැනීම සඳහා පින්නතුන්ගේ කැමැත්ත පරිදි අපේ ආරාධනාවෙන් ඉස්තම් ප්ලාස්ටෝ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති මඩුගල්ලේ මහානාම හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරලා සිටින්නේ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් අද දවසේදී මේ පින්කම සිදු කරන්නේ අප කෙරෙහි කරුණාවෙන් පින්තුන් කෙරෙහි කරුණාවෙන් මේ විශේෂ ධර්ම දේශනාවට වැඩම කිරීම පිළිබඳව කෘතඥතාවය පළ කරමින් උන්වහන්සේ ඉතාම කරුණාවෙන් ගෞරවයෙන් යුතුව මේ වෙලාවේදී විහාරස්ථානය වෙනුවෙන් මා පිළිගන්නවා. පින්තුන් හැම දිනම උන්වහන්සේ පිළිගැනීමක් හැටියට සාදුකාරය මල්පහන් සුදුදුන් ගිලම්පස පූජාවත් මේ සමගම කෙටියෙන් සිදු කරලා එතැන් සිට ඒ සුදුසු කාල වේලාවක් අවශ්‍ය පරිදි උන්වහන්සේගේ කැමැත්තේ ඇටියට පින්නතුන්ගේ කැමැත්තේ ඇටියට එතැන් සිට ඕනෑම කාල වේලාවක් අපිට වෙන් කරලා දෙන්න පුළුවන් ඒ ධර්ම දේශනාව සිදු කරන හැටියට කරුණාවෙන් යුතුව ආරාධනා කරනවා. මල්පහන් පූජාවත් උන්වහන්සේගේ මූලිකත්වයෙන්ම අද දවසේදී සිදු කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි
සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරාවිරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදාවිරමණී සික්ඛාපදං සමාදියාමි සුනාමේරය මජ්ජපමාදත්තානාවිරමණී සික්ඛාපදං සමාදියාමි සාරණ සහිත පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු සාදු දෙනසලයි සද්ධාවන්ත කාර්මික පිළිතුනේ අද මේ සංධාවේ මේ පිළිතුන් සෑම දිනාගේ සූදානම ආරමුණ විවස් කාලයේදී නියමිත මේ සංධ්‍යා තුම කිලම්පසබද පූජා මේ පින්කම සිහිතනට හොඳයි එවනම් අප විසින් මහත් වූ සද්ධාවෙන් මහත් වූ ගෞරවයෙන් යුක්තව මේ පිළිවෙකනවා සුන්දර පහන් කිලම්පස අපේ ලෝතර සම්මා සම්බුද්ධාරණ වහන්සේගේ ප්‍රියතාවෝ අනන්ත බුදු ගුණයට මේ සියලුම පූජා වූ පූජා කරමි පූජා වේවා සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමනාතම Yeah.
මොන වතර එකක් මට උතුම් වූ ධර්ම දානමේ පින්කමක් සිදු කරන්නට සූදානම් වෙන මොහොත.
මෙන්පෙල් විහාරස්ථාන විහාරාධිපති අපේන්තවත් තපස්සල කොහාම්බ්‍රන් වහන්සේ මූලික වශයෙන් මේ පින්කමේ අරමුණ නිමිත්ත කුමක්ද කියන කාරණය සඳහන් කරන්න තියෙනවා. ඊට ප්‍රථමයෙන් මා සඳහන් කරන්න ඕනේ අපේ තපස්සල හාමුදුරුවෝ මම බොහෝම දීර්ඝ කාලයක ඉඳන් ආශ්‍රය නිස්සය කරන හාමුදුරුවෝ වහන්සේ නමක්. අද ඉන්නේ තපස්සල හාමුදුරුවෝ මේ එංගලන්තට ආපු දවසේ ඉඳන් මම ආශ්‍රය කරන හාමුදුරුවෝ. අපි එකට හිටියා. එකට කටයුතු කළා. ඉතින් ඒ වුණත් මේ විහාරස්ථානයට මීට ප්‍රථම එන්න බැරි වුණා. අද තමයි මේ විහාරස්ථානයට වලින්ම හා පුරා කියලා පැමිණිච්ච දවස. ඉතින් විහාරස්ථානය පැමිණිච්ච වෙලාවේම මට ලොකු සතුටක් ඇතුණා. ඉතින් ලස්සන පන්සලක්. දර්ශනීය විහාරස්ථානය. පන්සලකට ඇතුළු වෙනකොට ගේකට ඇතුළු වෙනවා වගේ නෙවෙයි. ඇතුළු වෙනකොට මේ ශ්‍රද්ධාව කියන එක ඇතුළු වෙනවා. ඒ හැඟීම කියන එක ඇති වෙනවා. ඒ හැඟීමේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්නම් එතන මේ පූජනීය ස්ථානය අපට පත් කරගන්න හරි අමාරුයි. ඒ අදහස් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. බලෙන් ගන්න බැහැ. බලෙන් ගන්න බැහැ. ශ්‍රද්ධාව කියන්නේ බලෙන් උපදවන්න බැහැ. ඒක හැඟීමෙන් වෙන්න ඕන. ඒ නිසා පරිසරයේ කියන එක ඉතාමත් වැදගත් කාරණයක් පිළිබඳනේ. ඔයත් ඔපින්නතුන් බලන්න අපි ලංකාව සිද්ධස්ථානවලට ගියාට පස්සේ ආය අමුතුන් භාවනා කරන්න අවශ්‍ය නැහැ. විදේතම චිත්ත ඒකතාවය ඇති වෙනවා අපි මුතුන් සමාධි සිද්ධස්ථානවලට ඇතුළු වෙනකොටම. ඔබේ ගමේ පන්සලේ මතක තියාගන්න. ඇතුළු වෙනකොට එන සුවඳ. විහාරයේ දොර අරිනකොට ඇතුළු වෙන සුවඳ. පල්වල සුවඳ. අරලිය මල් සුවඳ. දෑසමන් මල් සුවඳ. හඳුන් කුරු සුවඳ. බෝධින් වහන්සේ මවාගන්න හිතට. මුණතරන් ශ්‍රද්ධාවක් හැඟීමක් ඇති වෙනවද උපදවනවද කියලා ඒ සුද්ධ භූමිය ඇතුළේ තේ නිසා පින්නතුනේ මේ විහාරස්ථානය මම මුලින් මෙතනින් පාරෙන් පන්සල හරවනකොටම පන්සලක් කියන හැඟීම මා දැක්කා. මේ වර්ණනා කරන්න නිකන් මුලුවට නෙවෙයි මේ මගේ හදවතේ දැනෙච්ච දේවල් මා සඳහන් කරන්නේ. මේ නිසා බොහොම සන්තෝෂයි. ඉතින් මා මුලින්ම මේ පින්නතුන්ට මේ එනකොට අපි හදවත් මහත්තයත් එක්ක මම කතා කරේ. ඉතින් හාමුදුරුවත් එක්ක මේ මහත්තයා කියනවා හාමුදුරුවනේ මම වැඩ කරන්නේ දැන් ගොඩක් දුර මගේ ගෙවල් මාරු කරන්න මට ඕන වෙලා තිබුණා මට පන්සලයි හාමුදුරුවේ දාලා යන්න බෑ කිව්වා. ඒක ලොකු දෙයක් නේද? ඈ ඒකෙන් මම තේරුම් ගත්තා හාමුදුරුවන්ට මොනතරම් ලැඟතුද හිතවත්ද මේ විහාරස්ථානයේ මොනතරම් හිතවත්කමක්ද ලැඟතුකමක්ද තියෙන්නේ කියලා. එහෙම අය දහ දෙනෙක් ඉන්නවා නම් 100කට කරන්න පුළුවන් දේවල් මේ 10000කට කරන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අපි තවස්සේ හැමදාම හන්සේට මේ පිළිතුරට ඉතා දීර්ඝ ගමනක් යන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ ලැබේවා ලැබේවා අනන්ත සෞභාග්‍යයක් සම්මාන වාසනාවක් කරනවා. හොඳයි කාල වේලාවක් නම් නිසා අපි ධර්ම මාතෘකාව සම්මුඛ කරමු. පින්නතනේ අද ධර්ම දේශනාවේ ආරම්භන මොකද්ද කියන එක අපේ හාමුදුරු මට මේ ධර්ම දේශනාව මතක් කරනකොටම සඳහන් කළා රංගනේ. ඔව් ශානුක. ශානුක පුංචි දරුවා වෙනුවෙන් තමයි මේ දෙයක් හැම අවුරුද්දම සිද්ධ කරන්නේ. ඉතින් ඒ රහුක පුංචි පුතාගේ අද උපන්දිනය. අද හිටියනම් අවුරුදු කීයක්ද? හරියටම අවුරුද්දයි. පින්නතන අපේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කාරණයක් අපිට මතක් කරනවා. මොකක්ද? ඒ තමයි අචින්තිතම් විභවති චින්තිතම් විනාශති. අපි හිතන දේවල් මේ ලෝකේ ඒ හැටියටම සිද්ධ වෙන්නේ නැහැ. නොසිතූ දේවල් වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පින්නතන. එහෙම දේවල් ගොඩාක් මේ ලෝකේ තියෙනවා. මම හරියට මේ එන්ෆීල් වලට මීට සති දෙකකට තුනකට කලින් දවස් සති දෙකකට තුනකට කලින් ආවා. එන්ෆීල් වලටමයි. සිංගලම ඉන්නේ තමයි මම ඉන්නේ. අවුරුදු 7ක පුංචි දරුවෙක් නැතිවලා. ළඟ. එන්ෆීල් වල. එළමෙන් මොකෝ තස්ලිත් ඇත්තිබුණා නෑ. කිසිම අසලිත් ඇත්තිබුණා නෑ. කවදාවත් නැතුව. ඉතින් පාන්දර ළමයා නැගිටලා අම්මා ගාවට ගිහිල්ලා අම්මට 31ක් දීලා මූණේ බලා. කියලා අම්මට කියනවා වෙන දහම් කරන්නේ. අම්මට කියලා තියෙන අම්මේ මම ටීවී එක බලන්න
කා කියලා අම්මා. ඒකට අම්මට පොඩි වෙනසක් තේරුණා. ඒත් එක්කම විනාඩි ගාණක් ඇතුළත අම්ම ඇවිල්ලා දුව ටීවී බලනවා. එතකොට දුව සැටි නිදි කතා කළා. දුවේ දුවේ කියලා ඇහැරුණා. හයියෙන් කතා කළා. ඒක දුව නැති වෙනවා. අවුරුදු හතක් කිසිම සැලකිලි තිබුණේ නෑ නේද? කෙනෙක් පවුල කරන්නේ එතන හරි සිංහල අපේ ආයතනික ආශ්‍රය නේද? සිංහල අයවැය ආශ්‍රය නිසා කරා. මට යම් දවස බලත් කිව්වේ ළාලෙත් මම කොහොමද? ඉතින් බලන්න ජීවිතේක ස්වභාවය කියන්නේ. ඒ අම්මා හිතුවා ඒ තාත්තට අදත් ඒ අම්මා තාත්තට දරුවා ගැන දුක් නැහැ. දරුවන් පොත් පත් දකිනකොට දරුවා ගැන වැඩි පොත් දකිනවා. මම මේක දරුවා ගැන ජීවිතය ගැන පිළිබඳව පුදුම දෙයක්. පුදුම දෙයක්. අචින්තිතම් පිබවති. චින්තිතම් පිබවති. දවසක් විසාකාව අහතන විසාකාව දවසක් විසාකාව ඇඳුම් තෙමාගෙන කොණ්ඩෙ තෙමාගෙන රෙදි තෙමාගෙන බුදුහාමුදුරුව ඉස්සරහා පෙනී හිටියා. අපි බුදුහාමුදුරුව ඉදිරියේ පෙනී හිටියා. අපි බුදුහාමුදුරුවගෙන් විමසනවා බුදුහාමුදුරුවගේ බුදුහාමුදුරුව විසාකාව විසාකාවේ නැගණියනි. මොකද මේ කොණ්ඩෙ තෙමාගෙන? මොකද මේ ඇඳුම් තෙමාගෙන වතුර බීරේ? අනේ බුදුහාමුදුරනේ මගේ මිනි බිරිය නැති වුණා. මට ඒක දරා ගන්න බැහැ බුදුහාමුදුරනේ. මට ගෙදර ඉන්න බෑ. මට දරුව මතක් කරනවා නෑ හාමුදුරනේ. මම ඒක හැදේ ආයුබ වාසය හොයාගෙන. බුදුහාමුදුරෝ අහුම්කන් දුන්නා. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? විසාකාවනේ මේ සවැත්නුව කියන්නේ ලොකු නගරයක්. සවාල නගරයක්. සවාල සෙනගක් ඉන්න නගරයක්. ඔබතුමිය කැමතිද මේ නගරේ ඉන්න සියලුම දරුවෝ ඔබතුමියගේ වෙනවද? දැන් මේ දරු දුකින් ඉන්න වෙලාවට මොකක්ද හව ප්‍රශ්නේ? මේ නගරේ ඉන්න සියලුම දරුවෝ ඔබේ වෙනව නම් ඔබ කැමතිද? මොකක්ද උත්තරේ? හවුද නැද්ද? අනේ ඔව් හාමුදුරනේ. මේ නගරේ ඉන්න පුංචි දරුවෝ ඔක්කොම මගේ වෙනව නම් මම හරි වාසනාවන්තයි. සාතාවනේ ඔබ දන්නවද මේ නගරේ දවසකට දරුවෝ කී දෙනෙක් නම් මැරෙනවද කියලා? නියදෙනවද කියලා? ඔව්. දවසකට 20ක් 30ක් සමහර ඊටත් වැඩි. සමහර දවසවල 7-8 දෙනක්. දැන් ඔබතුමිය කිව්වා නේද ඊට කලින් මේ නගරේ ඉන්න සියලුම දරුවෝ ඔබේ වෙනව නම් ඔබ කැමති කියලා? එහෙනම් කවදාවත් ඔබතුමියට කොණ්ඩේ නම් වේලා ගන්න හම් වෙන්නේ නැහැ. ඔබතුමියට කවදාවත් හඳුන් නම් වේලා ගන්න හම් වෙන්නේ නැහැ. වතුරේම තමයි ඉඳ වෙන්නේ. ඒ ඒ තරම් දරුවෝ නැති වෙනවා. ඒ තරම් පොඩි අය නැති වෙනවා. ඔබට ඉන්දියාවේ සිරිතක් තිබුණා කෙනෙක් ආදාහන කරලා ඉන්නවා වතුර ගඩට මහල නාල තමයි ඉන්නේ. ලංකාවේ තියෙන්නේ අම්මලාට මතක ඇති කෙනෙක් පිටුවර පස්සේ ඇවිල්ලා මූණ හොදාන අනිත් පැත්තේ ඇවිල්ලා තියෙන්නේ. ඒ චරිතය. අන්න ඔය වෙලාවේ තමයි අපි බුදුහාමුදුරුව බොහොම ප්‍රසිද්ධ ගාථාවක් දේශනා කළා. මොකක්ද ඒ ගාථාව? මතක් වෙයි. තේමතෝ විජායති සෝකෝ. තේමතෝ ජායති මරණ. තේමතෝ විද්දමුත්තස්ස නත්ති සෝකෝ පුත්තෝ මරණ. මේ දුක සෝකේ මහේ පිළි ප්‍රදාන හේතු මොකක්ද? ස්නේහ දැලීම. මේ ලෝකේ වස්තු 1000ක් මම මාගේ කරලා ගත්තොත් එහෙම දුක්ඛිය දම්නේ 1000ක්. බැදෙන්න බැදෙන්න මේ ලෝකේ දුක වැඩි දඩුද? බැදීම කියන එක
ඇලීම කියන එක ගැටීම කියන එක මහා දුකක්. ඒක තමයි ඇත්ත. ඒක බොරු කියන්න බෑ කාටවත්. ඔබේ ජීවිතේ කොත්තේ කොත් අත්දැකීම් ඇති බැඳීම තුළ ඔබ කොච්චර දුක් විඳද කියලා. මේ සිදුවීම විතරක් නෙවෙයි දැඩි බලාපොරොත්තු අපිට ගෙන දෙන්නේ සතුටක් නෙවෙයි තියෙන තුන් දුකක්. ඔබ විවාහ ගැන හිතාගෙන හිටපු දේවල්, ඔබ තවත් හදපු ප්ලෑන්, තව ඔබ හදපු සැලසුම් කීයෙන් කීයද සිද්ධ වුණේ? ඒවා සිද්ධ නොවන තැන ඇති වෙන්නේ දුකක්. කලකිරීමක්ද තියෙන තේ මතක තියාගන්න. ලෝකය සීමිතයි, හැබැයි අපි බලාපොරොත්තු අසීමිතයි. සීමිත ලෝකේ අසීමිත බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හරි මාරු. අවුරුදු සීයක් නෙවෙයි පිළිතුරු, අවුරුදු දාහක් හිටියත් අපේ බලාපොරොත්තු නම් සීයට සීයක් ඉෂ්ට කරගන්න. ඒ තරමටම පිළිතුරු අපි දුකෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා යුතුකම් කරන්න දරුවන්ට, අම්මට, තාත්තට, නෑදෑයන්ට, හැමදෙනාටම කරන්ට ඕන යුතුකම් සිද්ධ කරන්න. හැබැයි දැඩි බැඳීම, දැඩි උපාදානය අවසානයෙන් කියලා වෙන්නේ මහා දුකකින්. ඒ නිසා වැඩිය සතුට වෙන්නත් හොඳ නෑ, වැඩිය දුක් වෙන්නත් හොඳ නෑ. ඔබ අද පත්‍රය බලුවද? දුවගේ මගුල් ගෙදර දවසේ තාත්තට සතුට වෙලිකමට මගුල් පෝරුවල හාට් ඇටැක් එකක් හැදුවා. හැම දෙයක් ගැනම අපි උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. උපේක්ෂාව පිළිබඳව එනිසා පින්නතුනි, මේ දරුවා විතරක් නෙවෙයි ඔය අඩු ආයුෂම මියගිය එකම දරුවා, තවනම් මේ ලෝකෙ කොච්චර දරුවෝ අඩු ආයුෂෙන් යනවා නේද? මේ ලෝකෙට අපි අරන් එන ආයුෂ කාලයක් තියෙනවා. මම දන්නේ නෑ මං කොච්චර කල්ද ජීවත් වෙන්නේ කියලා. හැබැයි සතහන් වෙලා තියෙන්නේ අහවල් දවසේ අහවල් වෙලාවට මාගේ මේ ගමන යන්තොම කියලා. යන්තොම කියලා බුදුහාම දේශනා කරන දහරාජ මහන්තාච යේ බාලා යේ පණ්ඩිතා සබ්බේ මච්චු වසං යමිති සබ්බේ මච්චු පරායන. මොකද කියන්නේ? මාරයා කියන මාරයා ඇවිල්ලා අපිට කතා කරනකොට එයාට සතියද, දෙකද, මාසෙද, අවුරුද්දද, කුසට ආපු දවසින්නම් තමයි සත්‍යයක් කියලා අපි ගණන් ගන්නේ. කුසේ පිළිස්ස නේද? ධර්මයේ බීම සඳහා අවශ්‍යයෙන් ගන්ධබ්බේක ප්‍රමිනීම, දේවෝපයන්ගේ ක්‍රීම ආදී වශයෙන් ওই කාරණා ටික එක්කම වෙච්ච ගාම තමයි සත්‍යයක් කියලා බුද්ධිලා ගොඩනගන්නේ. එතන ඉඳන් පින්තුනේ මාරයා ඇවිල්ලා කතා කරද්දාට දහරාජ කුඩා දරුවොත්, මහන්තාච වැඩි හිටියොත්, ජී බාලා යේච පන්නතා, බුද්ධිමත් නොවිද්වත් වේදයක් නෑ. සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරාණය. බණ කියන මමත්, බණ අහන අපි කවුරු මේ සදාතනික පොදු න්‍යායට මුන්නට ඕනේ? දවසක් බුදු හාමුදුරුවෝ පින්නම් පාන්න තව ටික දවසයි ආනන්ද හාමුදුරුවෝ කතා කරලා තියෙනවා. ආනන්ද කිලන්තෝස්මි ආනන්ද නිසිදිසාමි ආනන්ද මට ප්‍රාන්ති මට සැතපෙන්ට අසුනක් කරන්න පිටින් මේ ආගිලා ඇති ආනන්ද මගේ පිට රිදෙනවා ආනන්ද පිටක් ගන්න. කවුද මේ කියන්නේ? පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහාය වූ ගවිස්සාම කතං වෝ සරණ මතනො. මොකද කියන්නේ? ආනන්ද හාමුදුරුවනේ පිරිවන් පාන්න සුළු මොහොතයි ආනන්ද හාමුදුරුවනේ කතා කරගෙන. ආනන්ද පරිපක්කෝ වයෝ මයිහං මම දැන් මහල්ලෙක්. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ. පරිපක්කෝ වයෝ මයිහං ආනන්ද දැන් මම මහල්ලෙක්, නාකි වෙච්ච කෙනෙක්. අපි රාත් වෙනවා. අපි මීට වඩා මොනවද නේද? එදා ඉස්කෝලේ හතේ පන්ති අටේ පන්ති දුවපු දිවිද රටපු නැටිද කාපු කෑම දැන් කන්න පුළුවන්. එන්ට එන්ට අපිට තියෙන්නේ හොඳ ගමනක්ද
මම මේ කියන ඕන තේරුම් ගන්න. තව ඉස්සරහට අපිට ස්පේන් ඉදි කාලයක් එනවා. කංග හෙන්න ඉදි කාලයක් එනවා. නේද? තව ටික කල්ියා මේ පුතු ඉදේ ඉන්නේ නෝ. මේක තමයි සරලම දේ. ඒක වෙනස් කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන් කම නැහැ. ඒක තේරුම් ගන්න. ඒකයි බුදුහාමරට පරිපක්කෝ වයෝ මහියං ආනන්ද මම දැන් මහල්ලේ. පරිත්තං මම ජීවිතං ආනන්ද මගේ ජීවිතේ මං ගෙවන්නේ මේ අන්තිම තපතේ. පරිත්තං මම ජීවිතං බොහොම සල්ප වෙලාවක් පරි. පහයෝ ගවිසාල ආනන්ද මට දැන් නුඹලා සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. අපිට වෙන්නේ නැද්ද? අපි මේ ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තරහයෙන් කේන්ති එන ඈනද ලෝකෙ ඈ සහෝදරයා සහෝදරයා අඳුරන්නේ නේද? දවසක් මම ලංකාවේ ඉන්නකොට එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ආපදුවේ මට ඔබ වහන්සේගෙන් උදව්වක් ඕන. මං හිතනවා මොකද්ද මං කරන්න ඕන උදව්? එතන කෙනෙක් ඉඳලා කිව්වේ නැහැ. යාල් යාල් පස් මාර්ගේ හාමුදුරනේ ඔබ වහන්සේ දන්වන්නේ මගේ පුතා. ඔව් මගේ පුතා හාමුදුරනේ මට නොසලකුවට කමක් නැහැ. මට කන්න බොන්න දුන්නත් කමක් නැහැ හාමුදුරනේ. ඔබ වහන්සේ කියන්නේ මගේ පුතාට කඩපිලේදී මහමගදී හම්බ වෙනකොට අහක බලාගෙන යන්න එපා කියලා. ඒක අම්මා කෙනෙක් වශයෙන් මට දරාගන්න බැහැ හාමුදුරනේ. මොකද වෙලා තියෙන්නේ? ඉඳ කඩම් ප්‍රශ්නයකට අම්මමද කියලා. අද මම බලි කියන්නේ මගේ දේවල් නිසා. උදේ ඉන්න දෙවියෝ මට කරපු අපාතමක් නෑ කියන්නේ. අපි පවුලේ 6 දෙනෙක්. ඒ 6 දෙනා හදාගන්න මගේ අම්මා. මගේ අප්පච්චි මොන තරම් වෙහෙසක් ගන්න ඇද්ද? ඒත් සාපේට ඉඳලා කෑල්ලකට අපිට පුළුවන් නම් තක කරන්න. මලේ මලේ නොබලේ අපේ අම්මාට නුඹත් මම දුන් දේ නැත පුන්දට මොනවා නැතත් දෙතනේ කිරි දුන්නාට බුදුන් වඳින්න ලෙසම දුකන් ඉර පායා ඉර මුදුනට එන්තේපා හඳ පායා හඳ මුදුනට එන්තේපා පෑදි දියට බොර දිය එක්වෙන්තේපා අම්මා නැති අපට බඩගිනි එනිසා පුංචි දේකට අම්මලා තාත්තා මත කරන්නපා. අද මේ සියලු හපංකම් කරන්නේ අපේ අම්මලා තාත්තා ඉන්නවා. වෙන මොකුත් ඕනේ ආපාදක මේ ලෝකෙට බිහි කරලා අපිව රැකගත්ත උඩින්න දෙවියෝ නෙවෙයි උඩින්න දෙවියන්ගේ හපංකම් කරන්න බෑ කින්නතුනේ. අපි රැකගත්තේ අපේ අම්මා අපේ තාත්තා. ඒ රැකීම නොරැකින්ද අද මම බල කියලා ඉවරයි. මම පහුගිය දවසේ දැක්ක ලංකාවේ ළමේ දරගා දරගාගෙන ගිහිල්ලා කෑම මේස රෙද්දේ ඉඳලා කෑම මේසෙ තිබුණ වතුරේක ළමයා ගෙනට හැදලා. තව ළමයි දරගාගෙන ගිහිල්ලා ස්ටූල් එකේ ඉඳලා ටීවී හොල්ුවේ පෙරලා. කොච්චර දේවල් තියෙනවද ලංකාවේ? කොච්චර දේවල් තියෙනවද? ඊයේ න්ියුස් පෙරමනේ පොඩි ළමෙක් හක්ක පටස් එකක් අටේ දාන පුපුරන ළමයි ඔළුව දාගෙන පුපුරලා ගියා. අපිට එහෙම නොවුනේ උඩින් ඉන්න දෙවියෝ රැකගත්ත හින්දා නෙවෙයි පිළිතුරේ. අම්මා තාත්තා රැකගත්ත හින්දා. ඒ නිසා දිනෝ කියන්නේ මේ අම්මලා කැමති දරුවෙක් ගැතින් බෙහෙත් පෙත්තක් බොන්න. මේ අම්මලා කැමති දරුවෙක් ගැතින් ගස්ලම් කෑල්ලක් කන්න. කන්දරක් දාන්නේ. මේ ළමයි මං අම්මට අඹගෙඩියක් ගෙනාවා කියලා අඹගෙඩිය කපලා අම්මගේ අතට දුන්නොත් එහෙම අම්මගේ නෙතින් කඳුලක් එනවා. මේ කඳුලට අපි කියනවා සතුට කඳුල කියලා. නන්දි පුත්තේ පුතුමා දරුවෝ නිසා සතුටු අම්මලා තාත්තලා මේ ලෝකේ ඉන්නවා. හැබැයි වැඩි හරියක් මට හම්බෙලා තියෙන්නේ සෝචති පුත්තේ පුතුමා දරුවෝ නිසා හඬන දරුවෝ නිසා වැළපෙන දරුවෝ නිසා දුක් වෙන අම්මලා තාත්තලා. ඇයි මම එහෙම කියන්නේ? සමහර දරුවෝ අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා. සුරාව සූදුවට ඇබ්බැහිලා. සමහර දරුවෝ ඉහිලා ඉරේ විලංගුවේ. කොයි අම්මටද පුළුවන්නේ
සැනසීමෙන් ජීවත් වෙන්න නේද? ඒ නිසා ඉඳකඩන් වලටත් සහෝදරකම් වලටත් ඒ දෙක නැහැ. ඒ නිසා කවදා හරි මේ ලෝකේ අස්සකෝ ලෝකෝ මේ ශ්ලෝකේ සියල්ල අත්හැරලා දාලා අපිට යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා අපිට. ඒ නිසා සෑම මොහොතකම අපි සූදානම් වෙන අත්තයි. අත්තරේ උනරක දෙයක් නෙවෙයි පින්නතනේ. අත්තරින්න සූදානමින් අපි ජීවත් වුණොත් අපිට දුකක් නෑ. මේ ලෝකේ මොනවද තවම ස්ථිර? එක දෙයක් කියන්න බලන්න. මට මංවත් නෑනේ පින්නතනේ. මට මම නම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මම එපා කියලා මේ ඔක්කොම නොවෙන්න ඕනේ. ඒත් අපි කැමති දේවල් නෙවෙයි මේ ශරීරෙට වෙන්නේ. වරක් දැක්ක මිනිහෙක් දෙවරක් දැකිය නොහැකිද? මනුස්සයා වෙනස් වෙලා. අද ඉන්න මම නෙවෙයි හෙට. සෑම ක්ෂණයක් පාසා අපි වෙනස් වෙනවා. එනිසා මේ හැම දෙයක්ම පිළිබඳ හේතුන් නිසා හටගත් දේවල්. හේතුන් නිසා හටගත් දේවල් වලට අපි කියනවා සංකත කියලා. අහලා තියෙනවද? සංකත. සංකත වූ කිසිම දෙයක් මේ ලෝකේ නිත්‍ය සදාකාලික නැහැ. කවුරු හරි මේ නිත්‍ය සදාකාලික නොවන මේ ශරීරයේ මේ වස්තු මමයේ මාගේ කියලා ගත්තොත් ඒක මහ දුකක්. බුදුහාම දේශනා කරනවා පරිපක්කෝ වයෝ මහියං මම දැන් මහල්ලේ පරිත්තම් මම ජීවිතං මම තව ජීවත් වෙන්නේ ඉතාම සල්ප වේලාවයි. පහයෝ ගමිසාම මම නුඹලා දැන් අත්හැරලා යනවා. හතන් වෝ සරණපත් වෙනවා. මොකද අවස්ථාවට කියන්නේ? මම මට පිහිටක් වූයෙමි. මම යමක් කරගත්තා. මම යමක් කරගත්තා. උඹලත් යමක් කරගනිලා කියලායි බුදුහාමුදුරුවෝ අවසානයේ තව දේශනා කරන්නේ. අපි කරගත්ත දෙයක් අපි පුත්තා මත්තේ දරම් මත්තේ ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තසෝදත්ති කුතෝ පුත්තා කුතෝ දරම්. ඔය කිසි කෙනෙක් එන්නේ නැහැ අපි දැකවන්නට. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබ යමක් කරගත්තොත් ඒ ඔබේ සසල හෝ සසල ගමනේ නිමක්නයට ඔබට ඒක හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අවසන්ව දේශනා කරන්නේ. ඒ නිසා පින්නතුනි අද මම මේ පින්නතුනි ධර්ම මාතෘකාව වශයෙන් තබා ගත්තේ ඒ හා සම්බන්ධ ජීවිතය හා සම්බන්ධ කරුණු කාරණා කීප දේශනා කරන්න. ඒක නේද? මෙදි වෙලාවක් නැහැ. තෑයකට ආසන්න වෙලාවක් නැති බව කියන්නේ. පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසෙති. අවබෝධ කළ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ නොකළ ලෝකයාට අවබෝධය පිණිස ධර්මයේ දේශනා කළ තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසෙති. තරණය කළ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරණය නොකළ ලෝකයාට තරණය වීම පිණිස බණ දේශනා කළා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසති. මොකද කියන්නේ? දමණය වෙච්ච, සංවර වෙච්ච, හික්මිච්ච බුදුහාමුදුරුවෝ. දමණය නොවෙච්ච ලෝකයාට දමණය වීම පිණිස බණ දේශනා කළා. ඒ නිසා ඔබත් මමත් වෙනුවෙන් අපේ බුදුහාමුදුරුවෝ සාරා සංති කල්පලක්ෂයක් පාරමී දම් පුරන උතුම් සම්බෝධියට පත්වනේ පිළිතුරු ඔබත් මමත්. ඒ නිසා මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්න සියලු දෙනාම අධිකා කරගන්න. ඒක කවදාවත් නරකට හිදින්නේ නෑ පිළිතුරු. ඔබ රකින්න සීලය හරියට රකින්න. ඔබ කියන කරණීය මෙත්ත සූත්‍රය හරියට කරන්න. කරණීය කියන්නේ කරන්න නේද? මොනවද කරන්න කියන්නේ? අපි හරියට කරනවා. කරනවා. අපි හරියට කරන්නේ. සමහර අය කියනවා අනේ හාමුදුරනේ මං හැමදාම සිල් ගන්නවා. මං හැමදාම පිරිත් කියනවා. කො හාමුදුරනේ අපිට මේ ධර්මයෙන් පිළිහිටක් සරණක් නැහැනේ හාමුදුර. අපිටමනේ ප්‍රශ්න එන්නේ. අපිට මේ කරදර එන්නේ. මේ හීනේ බයනෙක් බුදුහාමුදුරනේ හැමදාම හාමුදුරනේ වෙනවනේ. මේ කරු වෙන්නේ නැහැනේ මට. මේ ධර්මයේද දෝෂේ තියෙන්නේ? අපි හරියට කරන්නේ කරා. බුදුහාම දේශනා කරනවා කුල්ලූපවං වූ භික්කවේ ධම්මං දේසිස්සාමේ
නිතරණත්තාය නෝගහනත්තාය මේ ධර්මය මම පහුරකට උපමා කරමි. පහුර කියන එක දන්නවද? ගඟෙන් එහාට යන්න හදාගන්න පහුර. ඔලි දාලා අර කෑලි දාලා රෝටි කෑලි දාලා අපි ගඟෙන් එහාට යන්න හදාගන්න පහුර. ඒක තමයි පහුර කියන්නේ. මහණෙනි මම මේ ධර්මය පහුරකට උපමා කරමි. ධර්මය තියෙන්නේ එතර වීම සඳහා මිස කරේ තියාගෙන යෑමට නොවේ. ධර්මය තියෙන්නේ කරේ තියාගෙන යෑමට නොවේ. ඉතින් වැඩි හරියක් අද කියන්නේ මොකද්ද? ධර්මය කරේ තියාගෙන යෑම. කරේ තියාගෙන. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරුව අපිට ඉතාමත් මැනින් ධර්ම දේශනා කරනවා. ඉතාමත් මැනින් මේ ධර්ම දේශනා කරනවා. අපිට අස්වේක් වතුර වළක්වා වැඩි දෙන්න හැකියි. හැබැයි අස්වැල් බලෙන් පුවන්න බැහැ. ඒ නිසා කරන දේ අපි හරියට කරන්න තියෙනවා. ඒ නිසා පින්නතුනි බුදුන් වහන්සේගේ ධර්මයට අපි වෙනකට වඩා ලංවෙන්න ඕන කාලේ නම් පැමිණ ඇත. ඒ නිසා කරණීමේත සූත්‍රය අපි දන්නවා තියෙනවා පින්නතුනි. ඒක කොටසක් තිත්තං තරං විසින්නෝවා සයානෝවා යාවතස්ස විගදමිත්ව ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං. මොකද ඒ කියන්නේ? හැමදාම අපි කියනවානේ කරණීය කියන්නේ කරන්න. මොනවද මේක? කියව කියව ඉන්න දෙවිය තියෙනවා. කරන්න දෙන දෙයක්. කරණීය කියන්නේ කරන්න. මොනවද මෛත්‍රිය? එහෙමනම් මොනවා කරන්නේ? මේක අපි දැනගන්න ඉපේ තේරුම් ගන්න දුකමද කරන්නේ? කරන්න පුළුවන් දන්නේ මොකද්ද තියෙන්නේ? තිත්තං කියලා කියන්නේ හිතගෙන ඉන්නකොට. දැන් ආයමත දෙයක් නැහැ. තිත්තං කියන්නේ හිතගෙන. චරං කියලා කියන්නේ හැසිරෙනකොට. එහාට මෙහාට යනකොට. නිසින්නෝවා කියන්නේ ඉඳගෙන ඉන්නකොට. සයානෝවා කියලා කියන්නේ නින්දට. මේ සෑම මොහතකම ඔබේ මෛත්‍රී චිත්තය රඳවා ගන්න. මෙත් සිතින් යුක්තව මේ සතර ඉරියව්වේදී මේ ඔබ මෛත්‍රියෙන් ජීවත් වෙන්න. කරුණාමෙත්ත සූත්‍රයේ උඩ තට්ටුවේ කියනවා. පල්ල තට්ටුවට ගිහලා එක්ක නෝනා එක්ක මහත්තයාට එක්ක කුටු කුටු ගන්න එක්ක දරුවන්ට එක්ක කාට හරි බැන බැන යනවා. කරුණාමෙත්ත සූත්‍රයේ කියන කුටු කුටු ගන්න කාට හරි. ඉතින් වැඩක් තියෙනවද මේ පිළිතේ? ඈ එක දවසක් එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා ආමිලුවනේ මම නම් හාල් මැස් එක්කවත් කන්නේ නැහැ. ඒක හොඳද නරකද? හොඳයි. ඒක නරකක් නෑ. ඒක හොඳයි. ආමිලුවනේ මම නම් හාල් මැස් එක්කවත් කන්නේ නැහැ. හාල් මැස්ස කන්නේ නැහැ මෙවුන්ද? හැබැයි මඳුර වරක්. කෝකද බයහැනක? මඳුර බං එකද බයහැනක? හාල් මැස්ස ගන්න එකද? හාල් මැස්ස නොකන ගමන්ම මඳුර නොමරා ඉන්නත් නැත්තම් ඒක වැඩක් නෑ. ඒක බොරුවක්. එක අම්මා කෙනෙක් කියනවා ආම්ද්‍රවලේ මම නම් දැන් උම්මලකඩ ටිකක්වත් කන්නේ නෑ. ඒක හොඳ නැද්ද? ඒක හොඳයි. ඒක ශ්‍රේෂ්ඨයි. ඒක උතුම් ක්‍රියාවක්. හැබැයි මොන්ද උම්මලකඩ කන්නේ නෑ. ලේදි මරාගෙන කන්නේ. බොහෝ වාරේ බෞල් ජීවිත රැගෙන ඉන්නේ කියලා ඒක දවසක්. එහෙමයි නේද? උම්මලකඩ කන්නේ හැබැයි වෛර කරනවා. වෛරය කේන්ති දේශේ. උම්මලකඩ නොකන ගමන්ම වෛර කරන එකක් නවත්තන්න ඕනේ. එතකොටයි පරමාදර්ශී චරිතය බවට එහෙම බුද්ධ ආගමක් තමයි මිනිස්සු රැකෙන්නේ. වැඩි හරියක්. එහෙම බුද්ධ ආගමක් තමයි වැඩි හරියක් මේ ලෝකේ තියෙන්නේ. අපි කියන දේ තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ බොහොම ශ්‍රේෂ්ඨ බැඳිලා. හරියට අපි කියන්නේ සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ නේද? සම්දිත්තිකයි මෙලවදීම මේ මොහොතේම දැන් දැන් වහවහම සාක්ෂාත් කරගෙන පරලෝකෙ පස්සේ නෙවෙයි. පරලෝකෙ තියෙන ආගමක් නෙවෙයි බුද්ධා මෙලවදී. දැන් බලන්න කල්නේ සූත්‍රය තියෙනවා. දීඝාවායේ මහන්තාව මජ්ඣිමාරස්ස කාමතුල. දිට්ඨාවා ඒවා දිට්ඨා ඒච දෝරේ වසන්තයන් දෝරේ භූතාවා සම්බවේසීව සබ්බේ සත්තවස්. මොකද දෙකේ දිග සත්තු දීගා ඒ මහන්තා මහ විශාල සත්තු අලියෝ අනකොණ්ඩාවගේ දිග සත්තුනේ.
දීඝාවයි මහන්තව මජ්ජිමං මධ්‍ය ප්‍රමාණය බල්ල බලලා වරක්නවා. තස්සතාවරා සැකසීගෙන හැදීගෙන එන ස්ථාවර අමීබාවා දක්වා සත්වෙතර ඇහිති වෙනවා. විතර ආදිවලින් හැම දෙයක්ම අයිති වෙනවා. එච්චරද? දිට්ඨාව දැක්ක අද්දිට්ඨ යේච දූරේ වසන්ති අවිදුරේ ළඟ ඇතිසහ ළඟ මේ සියල සතුන් දෙමල කරන්නේ කියලා. අහු නොවෙච්ච සතෙක් අතර ඉන්නේ. අහු නොවෙච්ච කිසිම සතෙක් නෑ. අද විද්‍යාත්මක හොයාගත්ත සියලු සත්ව හැදීගෙන එන විත්තරය අමීබාව දක්වා සැකසීගෙන හෙල්ලෙන ස්ථාවර තහවර දැක්ක නොදැක්ක සතාට පවා ඔබ මෛත්‍රී කරන්න ඕනේ. එහෙම බුද්ධාගමක් තියෙන. එහෙම කරන්න කීයෙන් කීද ගන්න. නපරේසං ඊට පස්සේ කියනවා නපරෝ පරන්නිකු වේද නාති මන්නේද කත්තචිනං කංචි භාරවසනා පටිග සංයා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චේ කියලා කියනවා. බලයිද කරන්න එපා, පරිගන්න එපා. ඒ වගේම අවසානට කියනවා නිච්චේ නොකමැති වෙන්න, අනුන්ට විපත කරදරයක් වුණාම සතුටු වෙන්න එපා. නිච්චේ සතුටු වෙන්න කොරසක් ඉන්නවා. හොඳයි යසයි වෙච්ච දේ එහෙම කියන කතිය නැද්ද? අනුන්ට දුකක් විපතක් වුණාම සතුටු වෙන්න එපා. බලන්න මේකේ අවසානේ මොකද්ද වෙන්නේ. මේ සූත්‍රයේ අවසානයේ කියනවා නහි ජාතු ගබ්බ සේයම් පුනරේති. නැවත මව කුසකට එන්නේ පාමිතු ශ්‍රේෂ්ඨ ගමනක් නේද එන්නේ. ශ්‍රේෂ්ඨ ගමනක ඉන්නේ කෙලවර වෙන්නේ. එනිසා පිළිතුරු මේ ධර්මයේ පුළුවන් තරම් දුර ප්‍රායෝගිකව අත්දින්න. ඒ ප්‍රායෝගිකව මම මේ ධර්මය අත්විඳ නැත්නම් මේ සසරේ මහා දුකකට මම වැටෙනවා. ඊළඟ අපිට ඕනේ වයසට කියලා ලෙඩ ඇඳට හැදුනන් පස්සේ මට තේරේ මම මොනවද කරගත්තේ කියලා. එක දවසක් මම මේ බුදුහාමේ කාර්යයට යන්න ඕනේ නැහැ මේ උදාහරණ වලට. මම ගන්නේ වර්තමාන සමාජයේ. එක දවසක් දුවක් ආව මාව හම්බෙන්න. ඇවිල්ලා මේ දුව කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ දන්නවනේ අපේ අම්මා. මම කයි නැන්දේ මම හොඳට දන්නවනේ. හොඳම හැම දෙයකම මුලින් හිටපු අම්මනේ. ඔව් හාමුදුරනේ සිල් ගත්තා, භාවනා කරා, බෝධි පූජා දීම කරන්න පුළුවන් ඔක්කොම පින්කම් වන්දනා ගමන් ඉන්දියාවේ පවා ගියා. ඒක හොඳයිනේ. හොඳයි. හාමුදුරනේ දැන් අම්මා ඉන්න බෙර ඇඳේ. අම්මා ගෙන් නැහැ ඉඳ ගන්න බැ. ඉතින් මොකද මම කරන්න ඕනේ? හාමුදුරනේ අපේ අම්මා දැන් හරියට කේන්ති යනවා. හරියට කේන්ති ඉස්සෙම කේන්ති දී නෑ හාමුදුරනේ. ඕකත් අපිට උරුම වෙන්න ඕන. එදා හොඳයි අද නරක වෙන්න දෝන. අපේ අම්මා දැන් හරියට කේන්ති යනවා හාමුදුරනේ. අනේ ඇයි? හාමුදුරනේ අම්මා තේරිකක් හදාගෙන ඉන්න කියනවා. මම ඒ වෙලාවට අතු ගන්නවා. මම මෙහෙනම් තේරිකක් හදාගෙන ඉච්චර වෙලාවක් යන්නේ. අපේ ළඟ කෝපයෝ දඬෝ සීනියක එක කූඹි ඉන්නවා. තව තව දේවල් කෝපයෝ දඬෝනේ. කරන්දක නැහැ, වතුර නැහැ, ගිනි පෙට්ටිය හොයන්න ඕන. දහසක් කරදර වෙන දේකක් හදන්න ගියා. ඉතින් තේකක් දැන් අතු ගා ඉන්න කෙනාට අය කුළු ගොඩ මැද තිලා ඉන්න බෑ. ඒක පැත්තට කරලා එනකොට ටිකක් විනාඩි 10ක් 15ක් අම්මා හිතන්නේ දැන් ලකන්නේ නැහැ. අපි ගැන හිතන්නේ නැහැ. හුඟක් අම්මලා හිතලාද? අපි තේරේ වයසට ගියාම අපිටත් ওই ටිකම තමයි දැන් දැන් මේ නිසා හිත හදා ගන්න ඕනේ හරියට. මේ අම්මා හිතන්නේ දැන් දරුවෝ සලකන්නේ හොන් අම්මට ඇතිවත් දරුවෝ කියන තරහක් දැන් බලනවා. හාමුදුරනේ අපේ අම්මා ඉස්සර කවදාවත් නරක වචන කියලා අපිට බැලලා නැහැ. දැන් අම්මා නරක වචන කියලා අපිට බලනවා. හාමුදුරනේ අපේ මගේ අම්මා මට පුළුවන් අම්මගෙන් අහන්න. හැබැයි පිට මිනිස්සු ඉස්සරහා බලනකොට ඒක හොඳ නැත්තේ අම්මට. මොකද්ද දැන් මං කරන්නේ? අපි කරන්නේ මොකද්ද? පින්නතනේ. දැන් ඔය අම්මා කේන්තෙන් දේශෙන් බැරුණොත් එහෙම මොකද වෙන්නේ? යක්ෂෙක් වෙනවා කිව්වේ. ඒ ආසන්න කර්මය එතකොට බවට පත් වෙන්නේ එදී. කරූපින් විපාක දෙයි වාහ කියන්නේ. කරපු දේවල් විපාක දෙයි. ඒවා අපතේ යන්නේ නැහැ. ඒවත් මරණසන්න මොහොතේ ද්වේෂාගත සිතිවිල්ලකින් මැරෙනොත් එහෙම මොකද වෙන්නේ? ඒක ඉතාමත් භයානකයි නේද? ඒ නිසා පින්නතනේ. අඩුම තරමේ
උපේක්ෂාව කියන එකවත් ඇති කරගන්න මහන්සි ගන්න. වැඩි ලොකු දේවල් ඕනේ නැහැ. උපේක්ෂාව කියන්නේ දැන් මේ අම්මා හිතුවනම් ආකමන්න නැදුවේ. ඔයාගේ වැඩ ඉවර කළා වෙත ඒක හදාගෙනටකෝ. ආ දුවට වැඩනේ. දුව තනියම මේ ඔක්කොම කරන් දෙපේ. මම බංගෙන බලන් ගත්තොත් දරුව ගැන බලන් ගත්තොත් එහෙම හිතන අම්මලත් නැතුව නෙවෙයි නේද? දැන් සාපින්න තුනේ. අපි දැම්ම ඉඳන් ඒක වයසට ගිහිලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැම්ම ඉඳන්ම පුරුදු වෙන්න ඔබේ හිත උපේක්ෂාව කියන ගුණධර්මයෙන් බලන්න. මහත්යදී උපේක්ෂාවෙන් බලන්න. නුවණදී උපේක්ෂාවෙන් බලන්න. දරුවෝදී උපේක්ෂාවෙන් බලන්න. වයසට යන අම්මා තාත්තා සමහර දේවල් අපිරිසිදු කරන්න පුළුවන්. කියන දේ අහන්න තියෙන්න පුළුවන්. ඒත් අම්මාදී උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. තාත්තාදී උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. අද අපේ අභිධර්ම පන්ති යනවා. භාවනා පන්ති යනවා. ඒ කොහේ ගියත් ඉන්න තුනේ අඳුම තරගේ උපේක්ෂාව කියන එක වඩලා නැහැ. මොකද මම කියන දේ එහෙම නැද්ද ලෝකේ? තේරෙන්නේ. හොඳයි මම මාතෘකා තබා ගත්ත පිළිතුරේ. අපි බුදුහාරු දේශනා කළා විශේෂ ගාථා පාඨ කීපයක්. මේ තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. මොකද වචනේ? අද්දුවෝ. අද්දුවෝ කියන්නේ කොහොමද? අද්දුවෝ කියලා කියන්නේ අපි ඇදගෙන යනවා. අපි ඇදගෙන යනවා. සෑම මොහොතකම ගහන ඇස්පිල්ලම පාසා අපි ඇදගෙන යනවා. කොහටද අපි ඇදගෙන යන්නේ? වයසට මරණයට. වයසට මේ අවුරුදු දැන් බලන්න අවුරුදු 10 ගියන කොච්චර ඉක්මනින් ගියාද කියලා. ඔබට මතක ඇති ඔබ ඒ ලෙවල් කරපු කාලේ. දැන් අදට අවුරුදු කීයක් ගිහිලා? කියද? සහය. පහලක් කියමු. පහලක්. තව අවුරුදු පහලක් ඔය වයස එකම කරන්නේ කොහොමද කියලා? නේ? කාලේ බොහෝ ඉක්මනින් ගියලා. කාලේ බොහෝ ඉක්මනින් ගියලා. වෙනස සමානයි. අනේ ආමියුනි දැන් මෙතින් බෑ. තව කල් තියෙනවා නේ අපිට ඕනේ. කල් එයි. එනකොට කකුල් දෙක නමා ගන්න ඕනේ. දැන් සතිපට්ඨාන සූත්‍රය කියලා පල්ලංකං ආභිජිත්ත උජුංකායන් පරිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත සෝ සතෝ වස්ස සති සෝ රතෝ පස්සති කරන්න පුළුවන්ද? පලක් බඳ ගන්න බෑ. අඳුම තරගෙන ඉතින් ඉඳගන් පද්දරි කොට කොහොමද පලක් බඳ ගන්න? නේද? පල්ලංකං උජුංකායන් මෙතන කායගත ඍජුකයක් නෑ. අර මහත් එක තියෙනවා. උජුං කායං කියන්නේ ඍජු කාය. ඍජු කායක් නැත්නම් සෝසතෝ වස්සසති සෝසතෝ පස්සති කියන එක උස්ව ගන්න බෑ. මේ ඇතුලේ තියෙන බට ඇකිලෙනවා. බටයකින් වතුර යන්නේ හොඳට බටේ දියැලුනොත්නේ. බටේ ඇකිලුනොත් වතුර යනවද? නෑ. ඒ වගේ මේ ඇතුලේ තියෙන හුස්ම යන බට ටික අරෙන්න නම් හොඳට කොන්ද කෙලින් තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න. හොඳට ඉඳගෙන සීයෙන් උස්ම දිහා බලන්න. සීයෙන් උස්ම දිහා බලන්න. පිටකම දිහා බලන්න. බලන්න. එච්චරයි. අමාරුවෙන් ගන්න යන්න එපා. බලන්න. හරියට දොරක් ගාව ඉන්න දොරට පාලයට මුර කාලයට එළියට යන අය ඇතුළට යන අයයි පේනවා වගේ. ඔන්න ඇතුළට ගියා එළියට ගියා බලලා ඉන්නවා. ඒ වගේ උස්ම දිහා බලන්න. ඔබට ඉබේටම ඔබේ හිත චිත්ත සමාධියට වැඩි මහසියට වුණා. බොහොම සරලයි, බොහොම සිම්පල් දෙයක් නේද? කරන්නේ ඇති එකයි. අපි දිනු කරන්නේ ඔබට උසස් මනසක් ගන්න. ඊට පස්සේ තව භාවනාවේ ගොඩාක් දුර තියෙනවා. විදර්ශනාව දක්වා යන ක්‍රමය. ධාතුවත් නැහැ නේද? නාම රූප වල නැහැ. ඊට පස්සේ ඊට කලින් මම සිහිය පිටවගෙන ඉන්නකොට මොනවද කරන්නද? ගෙදරදී ඔබට කරන්න පුළුවන්. හැබැයි මොනවද කරන්නද? ශරීරේ තමන්ව පාලනය කරන්න උල්වංගම ඔබලගේ අනේ හා ලොකු වහන්සේලාගේ මොනවද මේ අප මහත් වෙනවා ඉඳගෙන බලන මොනවද කරන්නේ? නෑ. හැම දෙයකටම තියෙනවා විසඳුමක්. මහත් උනා කියලා ඉඳගෙන බෑ කියලා මේවා අතරින්න පුළුවන්ද? බෑ. පුළුවන් හැටියට කරන්න. පුළුවන් හැටියට කරන්න. බෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ. බෑ කියලා හිතුවා නම් බුදුහාම උදු වෙන්නේ නෑ. ගුමනාව තියෙනවා. කැපවීම තියෙනවා. උත්සාහය. ඔබ මෙච්චර දුර ආවේ උත්සාහයෙන්ද නේ?
උවමනාව හින්දා උත්සාහය උනන්දුව කැපකිරීම නිසා අපි තපස්යාන මෙච්ච දුරාර උන්වහන්ස කරු කැපකිරීම උන්වහන්ස කරු කැපකිරීම අනන්තයි අප්‍රමාණයි තව කැපකිරීම අඩුව නෑ ඉස්සරහට ගොඩාක් දේවල් කැප කරන්න තියෙනවා ඉතින් මේ තනිය උපනීයති ලෝකෝ අද්දෝ කියන්නේ අපි ඇදගෙන යනවා මොනවලද වයසට ඒක වළක්වන්න නිදානම් ඉස්සරනම් හොඳට කන්න ඕනේ පුළුවන් දැන් පුළුවන් දෙදා අපි නම් ඉස්කෝලේ යන කාලෙ මන්න ඕනේ තුන්ස් කිරි කන්නේ ඉස්කෝලේ ඇවිත් ගියාම අඹගස් යටට යනවා දඹගස් වලට යනවා බැටිලා තියෙන අඹ එහෙම් පිටිම හොදන්න තුව කරනවා ඒ වගේම අපේ පාස ගමේ ගම වැඩි යනවා ලොකු ඔයා ගිහිල්ලා උඩ ගම් ගල් උඩ නැගෙන පල්ලෙට පනිනවා ඒලා වතුරේ ඉන්න පෑය දෙකක් විතර හෙම්බ්‍රිස්සාවක්වත් තිබුමක්වත් යන්නේ දැන් විනාඩියක් වැඩි නෑ ඔය උදේ ඉඳන් කිව්වෝ ගොඩක් පොඩ්ඩක් මොනවා හරි වැරදිලා කෑවොත් එහෙම බඩේ අජීර්ණය ඒ කාලවත් ඉබ ඔය ඇලර්ජි කියනවා අපි අහලත් නැහැ දන්නේත් නැහැ පෙන්ඩෝල් පිටක්වත් අපේ ගෙවල් වල ඉඳාසල් තිබ්බේ නැහැ මට ඔලිය එකක්මක් හරි බඩේ එකක්මක් හරි ඇදුමක් තියෙන දත එකක්මක් හරි මං කරන්නේ අනේ අම්මේ අමාරුයි කියලා අම්මා ගොඩක් නිදා ගන්නවා අම්මා ගොඩක් නිදා ගත්තට පස්සේ අම්මා ඔළුව අත ගන්නවා අර අම්මගේ දෙන මෛත්‍රියේ බලයට සත්‍යයෙන් මට නිඳ යනවා. ඒ සැප නෑනේ කොහෙද තියෙන්නේ? අම්මගේ ඔළුවේ තියෙන සැප සනීපේ වෙන කොහෙද ගන්න පුළන්නේ? ඔය කුෂන් කරු මෙත් එකේ සනීපේ අම්මගේ දෙද්දි දැලිකුණු ගාගෙන ජරාව කුස්සිය අලු දොවිලි ගාගෙන උනත් ඒක තරම් සුව යහනක් අපිට ඉතින් අපි ඔළුව අපිට අම්මගේ ඔළුවේ නිඳ ගියාම අම්මා කොහේ හරි ඇඳක පුටුවල තියෙන ඇහැ ලබාල කොට ඔළුවේ අමාරුවක් නැහැ බඩේ අමාරුවක් නැහැ දතේ අමාරුවක් නැහැ කොහෙන්ද අමාරුව නැති වුනේ අයිති බලන්න මයිති බලන්න අම්මගේ ශක්තිය යනවා අත ගන්නකොට අපි ඇඟ ඇතුළට ඒක ලේසි කාරණයක් නෙවෙයි දැන් මොකද කරන්නේ පැරස්ටමෝල් පේන් කිල් ඉතින් ගියලා ගියලා අන්තිමට අභ්‍යන්තර ඉන්ද්‍රියන් දිය වෙනවා වග්ගෝරු හැදිලා අමාරු හැදිලා නේද පුරුදුද හැම දෙයකම දෙහෙත්වල හදේව හොඳන මම පුළුවන් තරම් උනා කැම්බිස්සක් ඇඟේ ශක්තියම දරාගන්න අඩු කරගන්න උත්සාහ ගන්න නේද ඉතින් උපනීයති ලෝකෝ අන්තෝ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මොකද ඒ කියන්නේ මේ ලෝකේ අපිට පිටක් නැහැ අපි හරි අසරණයි හරිම අසරණ ජාතිය කවුද අපි දැන් මම තරම් කෙරුම් කාර මිනිසෙක් නෑ කිය. මට මොනවද අඩු කතා කරන සමහර අය මේ බලන්න පුජා රාජයේ ගිර හැටි. මේ නැද්ද එහෙම? සමහර අය කියනවා 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 කියනවා. මට අහගෙන ඉඳලා ඇති වෙනවා. එහෙනම් මහත්තයෝ අපි කේකක් වත් දුන්නේ නෑ. අපි වාචික වෙනස් කරන්න බෑ මහත්තයෝ. දරුවෝ ගැනයි අරවා ගැනයි ඉඳ ගඩන් ගැනයි ලංකාවේ දේවල් ගැනයි කියනවා කියනවා. පිළිවෙලක් නෑ. මට තවම නෑ විස්තර. එයාට තරම් දරුවන ඒ දරුව තයා තා ඉගෙන ගත්ත කෙනෙක් නෑ එයා නෑ හොඳයි නරක නෑ මම මේ කියන්නේ නයිජීරියන් ස්ටෑන්ඩඩ් ඈ නයිජීරියන් ස්ටෑන්ඩඩ් මම මේ කියන්නේ මොන සල්ලි තිබ්බත් මේ තියෙනවා මුලතරන් කෙරුම් කාර්යයන් තිබුණා මුලතරන් හයිය තිබුණා මුලන් ගෙන්න බලන්නකො අනේ අම්මෝ මට අමාරුයි ඒකක් ගේන්න කෙනෙක් නැද්ද කියලා අහන්නේ නැද්ද ඈ අසරණ වෙන්න වැඩි වෙලා යන්න ඕනේ නැහැ අසරණ වෙන්න යන්න සුළු වෙලා ඒ නිසා මහේ සාකිකාන් ලොකුකාන් පොඩ්ඩකට විමතියක් බල කියන මටත් එහෙමමයි බල කියන මටත් ඔය ටිකම තමයි මම හිතනවා මට සමහර අය කියනවා මට කවුරුවත් ඕනේ නැහැ මට තනියම ජීවත් වෙන්න ඕනේ සමහර ලෝනායි මාතරේ මට කවුරුවත් ඕනේ මට තනියම ජීවත් වෙන්න හොඳට බලන්න ඕනේ පුළුවන් දෙයක් ඉන්න බෑ අපිට කාගේ හරි කවුරුන්ක් ඕනේ
අපිට කාගේ හරි උපකාරයක් ඕනේ. අපිට කාගේ හරි අත්දැකුවක් ඕනේ පිළිතුරේ. තනියම ජීවත් වෙන්න බෑ අපිට. ඒක හිතන්නේ හොඳට නේද? හිතනවා නම් මේ විපත්ති කරදර මොකක්වත් වෙන්නේ නැහැ පිළිතුරේ. සමහර ජීවිත වල මට ගමේ ඕනේ, සමේ සමගම් ඕනේ, යාළුවෝ ඕනේ. ඒක තනියම කාල බින බින මිනිස්සු. පිළිතුරේ සමහර ලංකාවේ අපේ ගම්වල අපි ගෙවල් වලට ගියා, මල ගෙවල් වලට ගියා, මිනිහට කරගන්න හතර දෙනෙක් නෑ කින්නතුනේ. ඒ තරම් ආත්මාර්ථ කාමීත්වයෙන් ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන සමාජයක් පොර සමාජය. මිනිහට කරගන්න කිව්වට හතර දෙනෙක් නෑ හම්බුනේ. මම දන්න මිනිස්සු ඉන්නවා. ඒ සේරම සල්ලි බඳලා තියෙන්නේ මේ මේ රටේ නෙමෙයි. ඔව් මම කියන්නේ කාමී කතාන්න එකක් කොහොමද මේ රට ගැන නෙවෙයි. මම කතා කරන්නේ ලංකාවේ. ලංකාවේ. සමහර ගෙවල් වල මහත්ය බලකයක් වුණාම වත්ත ඉඩ නෑ. වත්ත ඉඩ නැහැ. අපි ගහන ලංකාවේ බෝඩ් එක රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං න ජීරති. මොකද තේරුම? සමහර මිනිස්සු නැදලා දැන් අවුරුදු 10ක් 15ක් වෙනවා. අදත් අපි කතා කරන්නේ නැද්ද? ධාතුසේන රජු ගැන අද අපි කතා කරන්නේ නැද්ද? කවුද ධාතුසේන රජු? කලාවැලි වතුර පොන්නේ අද වුණ පාසක් ගානේ අපිට අදත් මතක් වෙන්නේ කවුද? ධාතුසේන රජු. දුටුගම රජුර මතක් කරලා රුවන් විසෑ ගාවට ගියා. මේ එදා හිටපු අය ගැන අදත් අපි කතා වෙනවා. අද ඉන්න ගැන කතා වෙනවා. එදා හදපු යෝධයලේ වතුර තමයි අදත් අපි බොන්නේ. කුඩුවට ගන්න. එදා රජවරු කරපු දේවල් තමයි අදත් අපි භුක්ති විඳින්නේ. මේ අවුරුදු 10 කාලෙකට තමයි. අපි ශ්‍රේෂ්ඨ ජාතියක් අද අපි මොකද වෙලා තියෙන්නේ? අපේ දියුණුව මෙහෙම ආවේ. සීගිරි චිත්‍ර අඳිනකොට ඒ ඉතිහාසය ඉංගලන්ත ඉතිහාසය පොඩ පොඩ සංසන්දනය කරලා බලන්න ඉංගලන්ත කොතන තිබ්බේ කියලා. මහා දියුණුව ගන්න. අපි අසල නැයි අස්ස පොනේ පොනේ දිල වත්තන ලෝක වන්දිසෝ පිටක් නේ මොකද මරණය නොත් වයසට යන්නේ නොත් ගලවා ගන්න පිට වෙන්න අපිට මොකක්වත් නැහැ. ඉදර කෙස් ගහක් පුළුවන් ද නවත්ත ගන්න පුළුවන්. ඉත පාට දතුල් වල රෝම කරන්න පුළුවන් නවත්ත ගන්න. හැබැයි තාවකාලිකයි. ඒක සීමාවක්. තාම කොච්චර බෙහෙත් හදුවත් අපිට තව අවුරුදු 20ක් ඉන්න එහා යන්න හදාගෙන නැහැ නේද? නැන්නේ ඔය ඉඳන් තිතු පරිමාස අවුරුදු 100යි 108යි නේද මන්ද? එතනින් එහාට යන්නේ නැහැ. යන්න බැහැ. අස්සකෝ ලෝකෝ සම්බම් පහය ගමනිය. එහෙමද තුද අස්සල තේමන. අර මම ඉස්සල කිව්වාගේ ලෝකෙ සියල්ල අත්තල දාලා යන්න. අනේ බෑ මට තව සතියක් දෙන්න. මේ වැඩ ටික ඉවර කරගන්න. දෙයිද? අනේ මම තව මේ වැඩ ටික ඉවර කරගෙන නැහැ. මේ ටික එකලස් කරලා ඔක්කොම කළේ නැහැ. කවදාවත් මේ ලෝකෙ සියල්ල එකලස් කරලා ගිය කෙනෙක් ඔක්කොම බාගෙට. ඔක්කොම බාගෙට. වැඩි වෙන කල යනවා කියන එක නිසා කවදා හරි ලෝකෙ මම මාගේ ආදරය සෙනෙහසින් ලං කර ගත්ත සියලු වස්තුන්ගේ අපිට යම් දවසක අයි වෙන සිද්ධ වෙනවා. ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ. මොකද කියන්නේ? තණ්හා දාසෝ. ඔයගොල්ලෝ කිව්වල තරහ වෙන්න එපා. මම කියනවා ඔයගොල්ලන්ට දාසයෝ කියලා. දාසයෝ කියන්නේ වැඩකාරයන්ට. මම කියනවා ඔයගොල්ලෝ වැඩකාරයෝ කියලා. දාසයෝ කියලා. පිළිගන්නවද නැද්ද? ඔයගොල්ලෝනේ මමත් වැඩකාරයි. මමත් දාසෙක්. කාටද අපි දාසකම් කරන්නේ? හරියට හරි. තණ්හාවට. තණ්හාව කියනවා කාපම් කියලා අපි කරනවා. තණ්හාව යන්න කියලා කියනවා අපි යනවා. තණ්හාව කියනවා නිදා ගන්න කියලා අපි නිදා ගන්නවා. තණ්හාව කියනවා වැඩ කරන්න කියලා අපි වැඩ කරනවා. දුවන්න කියනවා දුවනවා. නතර වෙන්න කියනවා නතර කරනවා. කවුද අපි මෙහෙවන්නේ පාලනය කරන්නේ කවුද? තණ්හාව. තණ්හාවට ඕන විදිහට තමයි අපි මේක කරන්නේ. ඉස්සරහට තණ්හාවට ඕන විදිහට අපි වැඩ කරනවා නේ. මේ ලෝකෙ තණ්හාව කියන්නේ කවුද කියලා අපි වැඩ කරන්නේ. මේ සංසාරේ නෙවෙයි මේ ජීවිතේම අපි අතරමං වෙන්නේ නැද්ද? වෙනවා. මේ සංසාරේ ලෝකේ
ආස්වාදයක් නැහැ කියලා කියන්නේ පිළිතුරු. සීනි කනකොට කයිලායි වටලප්පම් පුලින් අරවල් මේ වගේ දකිනකොට තියෙන නේද? කන්දමයි හිතෙන්නේ. හායි ඇත්ත. හැබැයි එයාට ඩයබටික් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් අරවල් මේ වගේ තියෙනවා. ඕගෙන හිතන්නේ ඔන්න කවන්න ගෙදර ගිහලා ඩයිනින් හරි මෙක්කෝවෙන් හරි ඉන්සුලින් හරි වැඩියෙන් ගන්නවා. අද මෙක්කාලා. කාලවා ආස්වාදයේ පස්පස්යෙන් එන්නේ මොකද්ද? ආදීන ආස්වාදයේ පස්යෙන් එන්නේ ආදීනයි. කේක් කනකොට රහයි තමයි. හැබැයි ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අපි ලංකාවේ ඉන්න ඇඟිලි කපලා කකුල් කපලා මොනවද ඩයිවිට් එහෙම දැකලනේ කවදාව මම දැක්කා තියෙනවා. අපි හාමුදුරුවෝ තියෙන පන්සල ගා. ඒ හාමුදුරුවෝ කියන්නේ මේ දොස්තරුන් පිස්සු ඉඳලා කවුරුවෝ කියන්නේ. ඒ හාමුදුරුවෝ පිළිගන්නේ සූදානම් නැහැ ඩයබටික් කියන්නේ මොකක්ද කියලා. මේ ඉන් කලින් ඩයබටික් නේ දෙයඩියා. ඒ හාමුදුරුවෝ දොස්තරුන් පිස්සු ඉඳලා කොණ්ඩේ අරෝයා කොණ්ඩේ. බේරන්න බෑ 22 ජනවාරි ලංකාවේ. මේ වගේ නෙවෙයි. අන්ති ලංකාවේ පාලනයකුත් නැහැ නේ. බාලනෙත් නැහැ නේ. ඔබ දන්නෙත් නැහැ. ලංකාවේ හුඟ දෙනෙක් තමන් ඩයබටික් තියෙනවා කියලා දන්නෙත් නැහැ. බැලුවා. කොලෙස්ටරෝල් තියෙනවා දන්නේ නැහැ. මම එහෙනම් ජීපී ගාවට යනවා ජීපී ගිහලා බලනවා. මම හොස්පිටල් එකට දානවා මාසෙකට සැරයක් ගිහලා ඔක්කොම බලනවා. ඒක කොහොමද කරන්නේ? ඒක බලන්නේ. ඉතින් මං කියන්නේ සැලැත්ටි. තණ්හා දාසෝ අපි දාසකම් කරනවා. තණ්හාවට. තණ්හාවට දෙන්න එපා. දැන් අපි දැනගන්න ඕනේ අපිට ඕන විදිහට තණ්හාව හසුරා ගන්න. මෙතෙක් කල් අපි හිත ඉල්ලගෙන ඉන්න විදිහවල දුන්නා. පාහේ දාරුකේ බුදුහාම දේශනා කළේ මොකක්ද? දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැක්ක දේ දැක්කා වුණාක. අපි ලප වෙනවද? චක්කුංච උපපටිච්ච රූපේ උපපදින් චක්ක විඤ්ඤාණ තින්නා සංගම් පස්සෝ. නේද? අස නිසා ස්පර්ශය තියෙන රූප දිහා බලලා පස්ස පස්ස පච්චය වේදනාවක් ඇති කරගත්තා. වේදනා පච්චය තණ්හාවක් ඇති කරගත්තා. තණ්හාව නිසා මොකද තියෙන්නේ? උපාදාන. උපාදාන පච්චය බහු බහු පච්චය ජාති. ජාති පච්චය දුකද ජරා පස්සේ දුක දුක්ස් ඔබ තමයි චක්‍රය. ඉතින් මේක වඩා බලන්න. පැකට් බොක්සෙන් පැකට් එක ගන්න. ඈ? වෙන්ති කොහොමද නැති? ප්‍රමාණවත්. ආයි දවසක් අපි බලමු. ඒ නිසා කවුරු මේ මොහොතේ කිසි දරුවා වෙන්නේ නේද? අද ඉතින් අවුරුද්ද හරියට. ඉතින් අපි පුංචි දුවා පුතාට අපි ආස් ප්‍රාර්ථනා කරමු. නිවන් දක්නා දැයිනක් මේ සංසාරයේ. අල්පායසක අඩු ආයසක උපත්තිනු බව ඉපදෙන ආත්මයක් ආත්මයක් වාලි දීර්ඝ ආයස උපත්තිනු නිවන් දක්නා තුන සංසාරයේ මුතුකම් වාසනා වේවා ආත්මලා කවුරු චිල්ල පසනා කරන කායේන වාචා චිත්තේ පුංචි දරුවා ඇතුළු ඔබ නාපා නමින් මියගිය ආදර බල වෘද්ධ මව්පියාදී
සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අත්තු සපතටපත් වේවා සුඛී සුපභාවයටපත් වේවා කියන කල්පනා කරගෙන මලගේ ඥාතීන්ට පින් දෙන්න ඉතම් මේ ඥාතීන් හොතු සුඛිතා හොතු ඥාතයෝ නිවන් දක්නා ජය දක්වා මේ සංසාරේ ගමන් කරන ඔබ හැම දෙනාටම කල්යාණ මිතුරන්ගේ හිත මිතුරන්ගේ ආශ්‍රයම නිස්රෙම ලැබේවා පාප මිත්‍ර නරක නපුරු ආශ්‍රයක් අප වෙත නොම වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාගමෝ ඒ
sabbhitiyo vivajjantu sabba rogo vinassatu mate bhavatvantarayo sukhi digayukho bhave sadhana tama samma sambuddha.